SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. ශිහාන්ගේ විශ්වාසය පමණක් නොවේ ඔබේ විශ්වාසයත් රකින්නට ප්‍රභාත් මදුශංක සූදානමින් ඉන්නවා. හැබැයි ඔබ තමයි ඔහුට තීරණය ඔහුට තෝරා දිය යුත්තේ. මුලින්ම ඔහුගේ හඬින් ඔබ අසන්නට කැමති ගීතය කුමක්ද කියලා ප්‍රභාත් මේ වෙනකොට අපිට ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ. හැබැයි ඔබ හිතන්නේ මොන ගීතය තෝරලා දේවි කියලාද ඔබට ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයෝ. ගීත දෙකටම සූදානමින් ආවේ. එතකොට විශ්වාස කරන ගොඩක් දුරට චර ජෝතිපාල මහත්මයා ගීතේම ලැබෙයි කියලා. මොකද ලංකාවේ ගොඩක් මිනිස්සු ආදරය කරන ආදරණීය ගායකයෙක්. ඉතින් මම විශ්වාස කරනවා. බලමු. හොඳයි අපි බලමු ඔහු බලාපොරොත්තු වෙන ගීතය මද ඔබ ලබා දී තියෙන්නේ කියලා මේ ඔබ තෝරා දුන් ගීතය. දිය පොදක් වෙමින්ද මට කියන්න ඇයිද ඔබ කියන ගීතයද? ඔහු කීවත් වගේම එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීතය තමයි ඔබ ඔහුට තෝරා දී තිබෙන්නේ. හැබැයි නිපුණත්වයේ ප්‍රවීණයන්ට බෑ මනාප පළ කරන්න ඔබ මුලින්ම 50% ලබා දෙන තුරු ඒ නිසා දැන්ම ඔහු වෙනුවෙන් මනාප පළ කරන්න සූදානම් වන්න මේ අද මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන ප්‍රභාත් මදුශංක. දන් පවසන ගිරව් දොඩ මලු හෙටත් නගපු දෙන් ඔය කිති පිටිය සුළු සුළු අරුත් සුන්ව දන් පවසන ගිරව් දොඩ මලු හෙටත් නගපු දෙන් ඔය කිති පිටිය සුළු සුළු දිගැස්සී සෙමින් ඔබ විය යුතුද විය ගුළු දකින්නට ලැබේ අපටත් සිසිල අරුණලු දිය පොදක් වෙමි කොල් පියලෙන පිපාසෙට නොකරුකක් ලෙසින් පුතුරායන් විඩාවට පිපි මලක් වුණා මල් නොපිපුණු තඩාකෙට ඔබ අගේ නඳේ හෙට අදටත් වඩා මට ඔබ අගේ නඳේ හෙට අදටත් වඩා මට ඔබේ පියවදන් පුද දෙන සහන සිතුවිලි අරන්නේ පෙරන් අපමණ සුවය සැනසිලි ඔබේ පියවදන් පුද දෙන සහන සිතුවිලි අරන්නේ පෙරන් අපමණ සුවය සැනසිලි සුගන්ධය ලැබුගෙන ඇත අවට වෙලි වෙලි මගේ තුරන් මලි කුමටද සැලෙන තරුවෙලි දිය පොදක් වෙමි
තුල්පියලෙන පිපාසෙට දුක රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට ඔබ අගේ නන්දේ හෙට අදටත් වඩා මට ඔබ අගේ නන්දේ හෙට අදටත් වඩා මට පිය පොදක් දෙමින් තුල්පියලෙන පිපාසෙට දුක රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට ඔබ අගේ නන්දේ හෙට අදටත් වඩා මට ඔබ අගේ නන්දේ හෙට අදටත් වඩා මට ප්‍රභාත් මදුශංක 59%ක ප්‍රතිශතයක් තමයි ලබා ගන්නේ. ඔව් මේ නිශ්ශබ්දතාවය අපිවත් මවිත කරනවා. ශිහාන් ඔබත් වික්ෂිප්ත වෙලා ඉන්නවා කියලා පේනවා. වෙනදා ප්‍රභාත්ගේ දකින ඒ සැහැල්ලුව අපි දැක්කෙත් නෑ කියලා මට පෙනුණා. මොකක්ද උනේ? ඒක ඇත්තටම ප්‍රභාත්ගෙන් තමයි අහන්න ඕන. මම ගොඩක් විශ්වාස කරන තරුණෙක්. ඔබ ඒක කියනවා නේද? ඔව්. මේ නිදහස ආදරණීයකම හරි නිරායාසෙන් එනවා. හරි වැරදි අඩුවෙන්ම කරන චරිතයක් අපි ගාවින්. මට හිතුණා වෝට් එක දීලා ඊළඟට තරඟ කරන කෙනාට එක කරදරයක් වෙයිද කියලා. මොකද මගේ කණ්ඩායම මගේ ප්‍රියතමයෙක්. හැබැයි මේක කණ්ඩායම අතරත් තරඟයක් තියෙනවා සහ අනිත් කණ්ඩායම් අතරත් මේක ඇතුළේ ජයග්‍රාහකයා ඉන්න පුළුවන්. එතකොට කිසිම කෙනෙක්ට හානියක් වෙන්න බැහැ තමන්ගේ තමන්ගේ කියලා. එතකොට පොඩි අඩුපාඩු ටිකක් තිබුණේ, ලොකු දේවල් නෙමෙයි. නමුත් අර සාරංග වාට දැනුණා නම් ප්‍රේක්ෂකයෙක් විදිහට ඒක තමයි අඩුපාඩු. මම හිතන්නේ ඒක ප්‍රභාත්ටත් දැනුණා. එතනින් පස්සේ මං හිතන්නේ ප්‍රභාතේ ප්‍රകൃතියට ආවෙම නැහැ කියලා. ආවෙ නැහැ. ඒ කියන්නේ මුලදී ටෙන්ෂන් එක වෙන්නේ නැති ප්‍රභාත්. හැබැයි එකෙන් ඔයා මිදින්නේ නැහැ. ඊට පස්සෙත් එතනම තියාගෙන මේක කියලා ඉවර කරනවා කියන තැනට ඩ්‍රයිව් කරේ. හැම වෙලාවෙම සින්දුව කියලා ඉවර වෙන්න ඕන කියන තැනට. එතනින් එහාට තමන්ගේ රසවින්දනය සහ ප්‍රේක්ෂකයාට රසවින්දනයක් ලබා දීම කියන තැනේදී පොඩි පොඩි විෂින් ඉෂුසුත් තිබුණා. ඒව හරි සුළු දේවල්, අනිත් දේවල් ටික උඩට ආවනම් මම මේ ප්‍රාසංගික වීම ගැන නෙමෙයි කතා කරන්නේ. කටහඬේ තියෙන්න ඕන සහ අපිට වින්දනයක් ලබා දෙන ගායනයේ ක්වලිටීස් ගැන කතා කරන්නේ. අමල් කොයි විදිහටද මේ ගායනය දකින්නේ? ගායනය දකිනවා වගේම ඇත්තටම කනගාටුකුත් එක්ක ඉන්නේ. මේ මොකද ප්‍රභාත් ශයන් කියන වගේම මමත් ඉතාමත් කැමැත්තක් දක්වන තරුණෙක්. මොකද ඔහුගේ අඬ හරි ලස්සනයි. ඉතින් අද මෙහෙම වුණාම අර හිතාගන්න බෑ. මොකද මේ පළවෙනිම සිං කරන කෙනා. ඉතින් තමන් කැමති කෙනෙක් එහෙම සිං කරනකොට වැරදෙනකොට ඒක චුට්ටක් හරි දරාගන්න අමාරුයි. මොකද අපි තුන්දෙනා මෙතනට ඇවිල්ලි වරලා අපි ඉන්න මේ වැරදි හොය හොය ඉන්න නෙවෙයි. අපි කැමති මේගොල්ලන්ව ජයග්‍රහණය කරවන්න. ඉතින් ඒ ජයග්‍රහණය කරවන්න එන මාර්ගයේදී අපිට අර අපි හිතාගෙන ඉන්නකොට මේ හොඳට කියයි අද කියලිවල එහෙම හිතාගෙන ඉන්න කෙනාගෙන් එහෙම වෙනකොට මන් දන්නේ මේ ඔහුට වැඩිය අපිට කනගාටුවක් ඇති වෙනවා. එහෙම වුණාම අපරාධනේ දෙවුනේ කියලිවල. ඒකින්ද තමයි ඇත්තටම මේ ලකුණු හත දී ගන්න බැරි වුණේ. මං හිතනවා ඊළඟ ගීතේ හරියට කියයි කියලිවල. නිරෝෂා අපි සංසන්දනාත්මකව කතා කරමු.